අසූචි වලින් ගොඩට ඇවිදින් දීන විදියට ඉන්න ඔබ කවුද? මොන වගේ පාප කර්මයක්ද ඔබ කළේ? මං කොහොමද සැකක් නැතුව ඔබ විශ්වාස කරන්නේ? අනේ ස්වාමීනි, මං පෙරේතෙක්. දුකටපත් වෙලා ඉන්නේ. පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නේ. පව්කම් කරලා පෙරේත ලෝකයට ඇවිල්ලා ඉන්නේ. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකටපත් උනේ? මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යයි. දායක පවුල් වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නේ. කෑදරයි. සිල්වතුන්ට ගරහනවා. මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නිিন্দা අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ. මිතුරෙකුගේ වෙස්යෙන් ඔබත් එක්ක කුළුපඟ වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොන වගේ උපතකටද? ඒ පව කරපු ශ්‍රවණ ප්‍රේරිතයාගේ ඔළුවට තමයි මං ඉන්නේ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකේ ජීවත් වෙන්නේ මගේ ගෝලෙක් හැටියටයි. ස්වාමීනි, මගේ භෝජනේ මේකයි. අනෙක් උදවිය වැසිකිලි කරද්දි ඒ අසූචි මං කනවා. මං වැසිකිලි කරද්දි මගේ අසූචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නේ. අටවෙනි ගූතකාදක ප්‍රේත වස්තුවයි.